බුදුරජාණන් වහන්සේ සෑම දවසේම උදේ ගවල් සවස භික්ෂූන් වහන්සේලාට දී පින්නතුන්ට ආවාද කරනවා. ඒ කියන්නේ උනන්දු කරවනවා. දුර්ලභෝ භික්ඛවේ බුද්ධෝත්පාදෝ ලෝකස්මි මානි. මේ බුද්ධෝත්පාදයේ දුර්ලභය දැන් ලැබිලා තියෙනවා. දුර්ලභෝ මනුස්සත්ව පටිලාභෝ. නිස් ජීවිතයේ බොහොම දුර්ලභය. අද ඒක ලැබිලා තියෙනවා. දුර්ලභා කණ සම්පatti. ඒ කියන්නේ අඳ ගොළු බිහිරි උම්මත්තක මන්ද බුද්ධික වැනි අභාවිතාවෙන් තොරව නැන නුවණැති ජීවිත දුර්ලභය. දැන් ඒක ලැබිලා තියෙනවා. දුර්ලභා පම්බජ්ජාතින් පැවිදි පිරිසට මහානකම ලෝක බොහොම දුර්ලභයි. අද ඒක ලැබිලා තියෙනවා. දුර්ලභං සද්ධම්ම සවණං. නිවනට උපනිශ්‍රේ වෙන මඟඵල නිවන් ලැබෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන් ලැබෙන බොහොම අඩුයි. අද ඒක ලැබිලා තියෙනවා. දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ. නිවනට උපකාර වෙන කල්යාණ මිත්‍ර ආශ්‍රේ බොහොම දුර්ලභයි. අද ඒක ලැබිලා තියෙනවා. මේ සියල්ල දැන් ලැබී ඇති බැවින් අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත. මහණි හැම විටම කුසල් සිත් වැඩනසේ මන සිහියෙන් කටයුතු කරත්වා කියලා උපදෙස් දීලා තියෙනවා. ඒකට විශේෂයෙන්ම කිය යුතු වෙන්නේ මේ අපේ ජීවිත බොහොම වාසනාවන්තයි. හැම සම්පත්තියකින්ම අපට ලැබිලා තියෙනවා. ඒ ලැබී තියෙන මේ වාසනාවන්ත ජීවිතය අපි තවදුරට සාර්ථක කර ගැනීම පිණිස හැම විටම කුසල් සිත් වැඩෙන හැටියට අකුසල් සිත් නොවැඩෙන හැටියට සිහිය පිහිටුවමින් ඔය අනුස්සති භාවනා කරමු. තමන් සමාදන් වන සීලය, ඒ වගේම තමන්ගේ సంతානයේ තුල හිත පිරිසුදු වෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ මේවා නිරතුරුව භාවනා කරන්න පුරුදු කරන්න. එසේ පුරුදු කිරීමේදී තමන් කවදාකවත් අපායට වැටෙන්නේ නැහැ. මනුස්ස ලෝකයේ දුක්ඛිත බවට පත්වන්නේ නැහැ. උපනුපන්තයන මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණොත් උපනුපන්තයන බොහොම වාසනාවන්ත ඥානවන්ත ජීවිත ලැබෙනවා. ඒ හේතුවෙන් තම බලාපොරොත්තු වන සමත භාවනා, විපස්සනා භාවනා, මඟඵල නිවන් සුව ලබන්න වාසනාව ලැබෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දුන්න විශේෂ උපදේශයේ සුගතෝ වාදය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් හිතර නීවරණ ඇතුළු නොවෙන හැටියට හිතර අනුස්සති ක්‍රම හුරු කරන්නට ඕන. ආනපාන සතිය විශේෂයි. ඒකට විවේකීව භාවනා කරන්න ලැබුණොත් කළ යුතුයි. උදේට, පාන්දරට, රැයට, දවල් වුණත් යම් කිසි විදිහකින් නිවාඩුවක් තියෙනවා නම් ඒ ආනපාන සතිය බලන්න සුදුසුයි. අනිත් හැම විටම වැඩ කරන කාලය තුළ මෙත්තා, බුද්ධානුස්සති, කොට්ඨාස භාවනා, තිමරණ සති පුරුදු නම් එහෙමයි. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ දෙසු දේශනාව, භාවනාට අදාළ දේශනාව, කරණීය මිත්‍ය සූත්‍රය, එහෙම නැත්නම් ඒ විදිහේ මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය වැනි දෙයක් හිතින් කියව කියව දවසේ වැඩ කරනවා. එතකොට හිතර නීවරණ එන්නේ නැහැ. නිවරණෙන් නැති නිසා යම් කිසි වෙලාවක ආනපාන සතිය වඩන්න විවේක ලැබුණා නම් හිතෙන්දී පහසුවෙන් හිත තැන්පත් වෙනවා, භාවනාවට හිත යෙදෙනවා, සමාධි වෙනවා. මේකයි අවශ්‍යතාව. Hey.